ප්‍රසංග අපි විරාමයට පෙර ආතුව සඳහන් කරපු ජීවිතය වෙනස් කරගන්නට අලුත් අවුරුද්දේ පරණ දේවල් වැරදි පරණ දේවල් අතහැරලා අලුත් දේවල් එක්ක ජීවිතේ යහමකට යන්න අවශ්‍ය කාරණා කීපයක් කතා බහ කරන්න සූදානම් වෙලා බොහොම ගෞරවයෙන් අපි අද දවසේ මේ මැදිරියත් අලුත් නොවන නාලිකාවත් අලුත් නොවන ඔබටත් අලුත් වෙන එතුමාට අපි බොහොම ගෞරවයෙන් සාදරයෙන් ආරාධනා කළ අලුත් අවුරුද්දේ මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක හා මනෝවිද්‍යා දේශක මුහාන් පල්ලිගුරුතුමා අපේ මැදිරියට බොහොම ගෞරවයෙන් ආදරෙන් පිළිගන්න ආයුබෝවන්. ආයුබෝවන් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. පල්ලියට පමණක් නෙවෙයි මං හිතන්නේ සියලුම ශාස්ත්‍රවලට සියලු විෂය කාරණාවලට සියලු ආගම් සියලු භාෂාවන් කතා කරන අයට ගුරු වෙච්ච පල්ලිගුරු මහත්මයාගෙන් දැනගන්න අවශ්‍ය වෙනවා අපිට මුලින්ම මේ පරණ පුරුදු වැරදි පුරුදු පරණ හොඳ පුරුදු තියෙනවනේ අපේ අපි ඔය සවන් දීම ඒ වගේ දේවල් නතර කරන්නේ නැතුව දෙකට මරාගෙන ඉන්න ඕනේ. දැන් අපිත් මෙතන ඉඳන් තරංගයමයි වැඩිපුර කතා නොකර ඔබට කතා කරන්න ඉඩ දෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ගිය අවුරුද්දේ කරපු වැරදි පුරුදු ටික මේ අවුරුද්දට තරංග ඇවිල්ලා තියෙන්නේ අද 16 වෙනිදා මාසෙන් භාගයක් ඉවරයි. කොහොමද දැන්වත් ඒ ටික නවත්ත ගන්නෙ? හොඳයි. මුලින්ම ඉතාම ස්තුතිවන්ත වෙනවා තරංග මහත්මයාටත් ප්‍රසාද් මහත්මයාටත් අලුත් වෙන්න අලුත් අවුරුද්දේ ආරාධනා කරාට. දැන් අපි හැම කෙනෙක්ම අපේ ජීවිත තීනට වඩා සුඛිත මුදිත කරගන්න දියුණු කරගන්න සාර්ථක කරගන්න හරි ආසයි. ඒතරයි ලස්සන කීමනක් තිබෙනවා මිනිස්සු හරි ආසයි අලුත් ජීවිතවලට මිනිස්සු හැබැයි හරි අකමැති වෙනස් වෙන්න. වෙනස් ප්‍රතිඵල අවශ්‍ය නම් අපි වෙනස් වෙන්නම ඕනේ. මනෝවිද්‍යාව කියන පරණ පුරුදු එලෙසම තබාගෙන ඔබට අලුත් අනාගතයක් කරා ගමන් කළ නොහැකි. පරණ පුරුදු එලෙසම තබාගෙන ඔබට අලුත් අනාගතයක් කරා ගමන් කර නොහැකි. ඒතර ඔබ කිව්වා හරියටම හරි. ඒතර අපේ අවුරුද්දේ කැලෙන්ඩර් වෙනස් වෙනකොට දින වෙනස් වෙනකොට අපි සුබ නවවසරක් වේවා සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කළ පමණින් මගේ මිතුරුනි අපි තාම ගත කරන්නේ පරණ පුරුදුත් එක්ක නම් මේක හරි බරපතල කාරණයක්. පරණ පුරුදුත් එක්ක නම් අවුරුද්ද සුබ වෙන්නේ නැහැ දින වෙනස් වුණාට. ඒ නිසා අපි නිතරම කියන දෙයක් තමයි ඔබට වෙනස් ප්‍රතිඵලයක් අවශ්‍ය නම් ඔබ වෙනස් දේවල් කරන්නට ඕනේ. ඒතර මේක ටිකක් නිවි හැනහිල්ලේ කරන්න ඕන දෙයක්. මේකදී අපි කරුණු තුනක් සාකච්ඡා කරනවා. නව වසරකට ආවම ඇත්තට මේ සුබදායි වර්ෂයක් වෙන්න නම් ඔබ වැඩ තුනක් කරන්නට ඕනේ. ඒ තුනෙන් තුන තමයි පළවෙනි එක. අපි දැන් මේක 2021 කියලාම කතා කරොත් 2020 කරපු ඔබේ දියුණුවට සාර්ථකත්වයට බාධා වෙන නරක පුරුදු තියලා ඉන්නට ඕනේ. ඒ ටික අතාරින්නම ඕනේ. හැබැයි මේක අතාරින්න කෙච්චර ලේසි නෑ. ඒකට දැඩි තීරණයක් ගන්න ඕනේ. ඒකට අපි කියනවා ස්ටොප් කියලා. ඒ ටික නතර කරලා දාන්නට ඕනේ. ඊට පස්සේ ඔබ කියවාමසේ ඒ 2020 තිබුණු සමහර යහපත් හොඳ පුරුදු අපි රැගෙන යන්න ඕනේ. ඒකට අපි කියනවා කන්ටිනියු කියලා. රැගෙන යන්න ඕනේ. තුන්වෙනි එකක් අපි යෝජනා කරනවා නව වසරේ නව පුරුදු ටිකක් හදා ගන්නට ඕනේ. උදාහරණයක් විදිහට ඔබ 2020 පැය 7කට වඩා නිදින එක කරා නම් 8ක් පැය 8ක් නිදිය ගත්ත නම් උදාහරණයක් විදිහට නිදින කාලය පැයකින් අඩු කිරීම නතර කිරීමක් ඒ කාලය පාවිච්චි කරලා හොඳ පොතක් පතක් කියවන්න පටන් ගන්න එක අලුත් පුරුද්දක්. මේ දියුණු වෙනවා සාර්ථක වෙනවා කියන එක මේ සමහර කෙනෙක් කියන තරමට ඇත්තටම අමාරු දෙයක් නෙවෙයි. ඔය කියන තරම ඔක අමාරු නෑ. ඇත්තටම අමාරු නෑ. අමාරු ඔන්න ඔය කියන පුරුදු ටික හදාගන්නයි. ඒ පුරුදු විලසම තියාගෙන අපි ඔය කියන අපේ සාර්ථක සුඛිත මුදිත ජීවිත ගත කරන්න බෑ. ඉතින් මේ වර්ෂයේ ඔබට ඔබේ පුරුදු වෙනස් කරගන්න පුළුවන් නම් මේ වර්ෂයේ ඇත්තටම මේ මොනව තිබුණත් යම් මට්ටමකින් 2020ට වඩා යහපත් සුබදායි වර්ෂයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ මුල් මාතෘකාව එහෙම නැත්තම් මේ අලුත් පුරුදුත් එක්ක පරණ පුරුදු වර්ණ වැරදි පුරුදු නවත්තලා අලුත් හොඳ පුරුදුත් එක්ක ඉස්සරහට යනවා කියන කතාවට ඉස්සලා අර කියපු කාරණාව තව ටිකක් පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා හිතෙනවා. දියුණු වෙනවා කියන එක සාර්ථක වෙනවා කියන එක ඒ තරම් අපහසු නෑ. පහසු කාරණාවක් කියන කාරණාව. ඒක තව ටිකක් තහවුරු කළ ගියත් හරි වටේ මහන් මහත්තයා. ඔය දැන් සමහර දේවල් ඉස්සර අපිට ඒ ක්‍රමය මොකද්ද කියලා තේරුම් තුනම තරංග මහත්මයා මිනිස් වේවට ටිකක් අදෘශ්‍යමාන තැන්වලට ඒව පැවරුවා. උදාහරණයක් විදිහට ඉස්සර අකුණු ගහලා මහා වරුසාව වහිනකොට ඒක මිනිසුන්ට තේරුම් ගන්න බැරි වුණාම කිව්වා ඒක දෙවියෝ කෝප වීමක්. හැබැයි දැන් දන්නවා අපි අකුණු ගන්න කොහොමද කියලා. දැන් අපි කියන්නේ දෙවියෝ කෝප වෙලා කියලා. එතකොට ඉස්සර මහා මුහුද ගොඩ ගලද්දී ලංකාවේ පවා ඒක මොකක් හරි ශාපයක් කියලා හිතලා මහා මේ විහාර මහා දේවී මුහුදට බිලි දුන්නා කියන එක කියනවා. හැබැයි දැන් අපි සුනාමි එනකොට දන්නවා ඒක වෙන්නේ කොහොමද කියලා. එතකොට ඉස්සර මේ දියුණු වෙනවා සාර්ථක වෙනවා කියන එකත් මිනිසුන්ට තේරුනේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය සමාජයේ කෙනෙක් ඉහළට එසවෙන්නේ කොහොමද කියලා. එතකොට මිනිස්සු ඒවට විවිධ දේවල් හේතු කිව්වා. වාසනාව කියලා කිව්වා, දෛවය කිව්වා, කරුමේ කියලා කිව්වා. ඔහොම දේවල් පැවරුවා. හැබැයි දැන් ලෝකේ කෙනෙක් සාර්ථක වෙන්න නම් මොකද්ද කරන්න ඕන දේවල්, මොකද්ද නොකරන්න ඕන දේවල් කියන එක හොයාගෙන ඉවරයි.
ඇතරම හොයාගෙන ඉවරයි. උදාහරණෙද ලෝකේ බින්දුවෙන් පටන් අරන් පවුලේ කිසිම ධනවත්කමක් නැතුව ධනවත් වෙච්ච මිනිස්සු ඉන්නවා. ඒතර එයාලත් එක්ක සාකච්ඡා කරාම අපිට තේරුම් ගන්න පුළුවන් එයාලා දිනුනේ කොහොමද කියලා. ඒතර අපිට පේන දෙයක් තියෙනවා. ඒ පේන දේ තමයි මේක තිරණය කරන්නේ යුනිවර්සිටි එක උපාධි සහතිකේමත් නෙවෙයි. ඒකත් නෙවෙයි කියන එක. ඊට පස්සේ අපිට පේන කරුණක් තියෙනවා මේක තිරණය කරන්නේ වාසනාවමත් නෙවෙයි. ඒ කියන්නේ උප්පත්තියෙන් අපි කියන තරම් වාසනාවක් නැතුව එහෙත් පසුව වාසනාව උදා කරගත්ත මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒ කියන්නේ බැලු බැලමට යට පවුලේ වාසනාවක් නැහැ. පස්සේ වාසනාව උදාගෙන තියෙනවා. මේකට බලපාන ප්‍රධානම කරුණු තුනයි තියෙන්නේ. ඒ තුන තමයි ඔබට දිනු වෙන්න සැබෑට උවමනාවක් තිබේ නම් සමාවෙන උවමනාවක් තිබේ නම් ඊට පස්සේ ඔබේ ජීවිතයට යම් කිසි ඉලක්කයක් තිබේ නම් මෙන්න මේ ඉලක්කය වෙනුවෙන් ඔබ අවංකව කැප වෙන්න සූදානම් නම් ඔක බුදුදහමේ තියෙන උට්ටානෝතෝ සතිමතෝ සුචිකම්මං නිස්සම කරුණෝ කියන ගාථා පාඩේ මම මේ කියන්නේ වෙනත් වචන වලින්. ඔබ ඒ වෙනුවෙන් නිවැරදිව උත්සාහවන්ත වෙනවා. ඒ කියන්නේ ඔකට තමයි සැලැස්ම කියලා කියන්නේ. මේ කරුණ තුනෙන් ඕනම කෙනෙකුට ජීවිතේ ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ නිසා සාර්ථක වෙනවා කියන එක අමාරු නෑ. මෙන්න මේ තුන කරන එක තමයි අමාරු. දැන් මේ සියලු දෙයට වැදගත් වෙන්නේ සිතනේ. සිත පාලනය කිරීමෙන් බොහෝ දේවල් කරන්න පුළුවන් කියලා දහම තුලත් කියනවා. සිත ශක්තිමත් කරගත්තොත් මේ ඔක්කොම පහසු වෙනවනේ. සිත ශක්තිමත් කර ගැනීම සඳහා ඔබ ගාව තියෙන දහස් ගණන් කතාන්දර යම් සිදුවීමක් එක කිව්වොත් මේක හිතට අපේ ලේවලටම එකතු වෙනවා. මේ සිදුවීමත් එක්ක අපේ හිත ශක්තිමත් කරගන්න පුළුවන්. මම අනිත් එක හරි ආසයි පෞද්ගලිකව ඔබ කියන කතාව. ඒ හරි රසවත්. ඔව්. දැන් මම මේ වගේ යම් යම් තැනකට ගිහලා වැඩසටහනක් සාකච්ඡාවක් දේශනයක් කරාම ගොඩාක් අය කරන්නේ මොකද? එයාලගේ ජීවිතද්ද කියම ඇවිලා මට කියනවා. ඉතින් ඊට පස්සේ මම ආපහු ඔබ වගේ නාලි කවලින් අවස්ථාව දුන්නම ඒක රටට කියනවා. ඕක තමයි වෙන්නේ. ඔය ස්ටෝරි ටෙලින් කියන එක ඇත්තටම ලෝක ඉතිහාසෙ ඉඳලම තිබිච්ච කලාවක්. සංස්කෘතිය පවරා දෙන දේවල් උගන්නන්නට එන් පොඩි කතා දෙක තුනක් වොත් මේ සිත ශක්තිමත් කිරීම ගැන කියන එක පළවෙනි එක තමයි අපිට ජීවිතයේ අද්දකින් බහුල වෙන තමයි මේ ශක්තිමත් භාවය ගොඩනගන්නේ. උදාහරණයක් විදිහට ජීවිතයේ අද්දකින් තැලිලා පොඩි වෙලා අඩු කෙනාට ඔරොත්තු දීමේ හැකියාව අඩුයි. ඒතර පළවෙනි දේ තමයි කෙනෙකුට සිත ශක්තිමත් කරගන්න ඕනේ නම් මේ සැබෑ ජීවිතයට මුහුණ දෙන්න පටන් ගන්නට ඕනේ. ඇත්තටම තරංග මහත්මයාගේ සම්පත් මහත්මයානි මේ ජීවිතයේදී වැදගත් වෙන්නේ සිදුවෙන සිදුවීම් නෙවෙයි. මේ සිද්ධියේදී අපි කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියන එක අපි ඔබට කියන ඉවෙන්ට් රෙස්පොන්ඩ් රිසල්ට්ස් කියලා. යම් කිසි සිද්ධියක් සිදු වුණාම ඒ සිද්ධිය නිසාම සීදෙවි හානි කරගන්න කට්ටියයි ඒ සිද්ධිය නිසාම දියුණු වෙන කට්ටියයි ඉන්නවා. පුංචි කතා දෙක තුනකින් කිව්වොත් එක තරුණෙක් මම දන්නවා එයා ගමක හිටපු තරුණියකට ආදරය කරනවා. ඒ තරුණිය නියෝජනය කරන පවුල ධනවත් පවුලක්. ආර්ථික දිලිඳුභාවය කියන කරුණ මත මේ තරුණයව ප්‍රතික්ෂේප වෙනවා. ඕන්නම් මැරෙන්න හේතුවක්නේ. හැබැයි මේ තරුණයා හිතනවා හරි මට ආර්ථික ශක්තියක් නැති හින්දා මම දිලිඳු හන්දනේ මාව ප්‍රතික්ෂේප කරේ මම දවසක ධනවතෙක් වෙනවා කියලා හිතාගෙන ඇත්තටම කොළඹට ඇවිල්ලා ජීවිතේ පටන් අරන් ධනවතෙක් වෙනවා. ඒ gederimma අපහු මේ තරුණයාට ඒ යෝජනාව ගේන මට්ටමට යනකම් ඔහු වෙනවා. ඒතර දැන් සිත ශක්තිමත් කරගන්න ඕන කෙනෙකුට දැන් මේකම ඕනනම් ගන්න පුළුවන්. ඒ කියන්නේ මොන හරි කරුණක් මත ඔබ ප්‍රතික්ෂේප වෙලා සිටිනවා නම් ඒ අහිමි වීමම ඔබට ඕනනම් ශක්තියක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. මේකට ස්විච් එකක් දානවා වගේ සිතුවිල්ල වෙනස් කරන විතරයි තියෙන්නේ. ඒ කියන්නේ වැරද්දම වෙච්ච අඩුපාඩුවම ශක්තියක් බවට පත් කරගන්න. ඔය ඉතින් ඕනතරම් කට්ටිය එහෙම ඉන්නවනේ. අඩුපාඩුවම ඒ කියන්නේ තමුන්ට අහිමි දෙයම ශක්තියක් කරගනිපො. මට පුංචි ඔහු දැන් වැඩිහිටියෙක්. හමුණ මැතිතුමනි ඔහුගේ පාසලේ පන්ති තිබෙන්නේ ඔහු ඉගෙනගත්ත ග්‍රාමීය පාසලේ පහේ පන්ති වෙනකන් විතරයි තියෙන්නේ. ඉතින් පහේ පන්තියෙන් පස්සේදී ඊළඟ කොටස තියෙන්නේ තරමක් නාගරිකව නාගරික පාසලට ඔහු යන්න වෙනවා. ඉතින් එතනට යනවා මේ ශිෂ්‍ය සමත් වෙලා නෙමෙයි යනවා. ඔහුට තියෙන එකම ඇඳුමයි. මම හිතනවා ඔබත් සමාජයට එහෙම අද්දකින් මේ රටේ තියෙන කට්ටිය ඇති එකම ඇඳුම රාත්‍රියට හොදලා අපහු පොල් කටුවක් රජ් කරලා ඒකට අල්ලලා වේලගෙන පොල් කටු ස්ට්‍රිකෙන් අයන් කරලා අඳින කට්ටිය ගම්වල ඉන්නවා. මේ දරුවත් එහෙම දරුවෙක්. එකම ඇඳුමයි. ඒක අවප හැවිලා. එතකොට මේ නාගරික අර්ධ නාගරික පාසලට ගියාම උදෑසන ශරීර අභ්‍යාස කරන PT ගුරුවරයා දරුවා දිහා බලලා කියනවා මේ වෙන වචනයක් කියන්නේ ඒ වචනේ එහෙම කියන්නේ නැතුව මම කිව්වොත් බලන්නකෝ ඔයාගේ මේ ඇඳුම් වල හැටි හිඟන්නේක් වගේ නේ හොඳ ඇඳුමක් අඳගෙනනකෝ. හැබැයි මේ දරුවා මේක ගෙදර ගිහිලා කියන්නේ ඔහුට ඒ වයසේදීම තේරෙනවා අම්මා තාත්තා විඳින අපහසුව. ඒ දරුවා බිම හාරන ගමන් මහපට ඇඟිල්ලෙන් දැඩි තීරණයක් ගන්නවා කවදා හරි දවසක මට හිඟන්නක වනේ ධනවතෙක් වෙනවා. සිත ශක්තිමත් කරගත්තා. අද වෙනකොට ඔහු ලංකාවේ දැවැන්ත ව්‍යාපාරිකයෙක්. ඒ නිසා වැදගත් දෙය කවුරු හරි මොනව හරි කිව්වම වැටෙන එක නෙවෙයි. ඒ ඔබ අපහසුතාවට පත් වෙච්ච දේම ඔබ දෙපළ කිව්වා සිය ශක්තිය බවට පත් කරගන්න එක. 2020 ඔබ තැවිච්ච ඔබට අහිමි වෙච්ච දුක හිතෙච්ච හුඟක් දේවල් ඇති.
ඕනනම් 21 පුරාත් දුක් විඳ ඉන්නත් පුළුවන්. ඕනනම් 21 ඒ වෙනස් කරගන්න ඔබට වැඩ කරන්නත් පුළුවන්. මේක ඔබේ අතේ මිසක් අතියෙන්නේ දෛවයේ හරි වෙනත් දේවල් වල හරි නෙවෙයි. ඔබට දෛවයට අභියෝග කරන්න පුළුවන්. අභියෝග කරපු මිනිස්සු ඕන තරම් මේ රටේ ජීවත් වෙනවා. ඒ පුංචි කතාවු මැති කෙනෙක්ට මේ මොහොතේ ජීවිතය වෙනස් කරගන්න ඕන. මේ මොහොතේ ජීවිතේ හරිතැනට ගේන්න පාර කියන්න එතුමා හොඳ උදාහරණයකුත් එක්ක පුංචි කතාවකුත් එක්ක අපිට ශක්තිය දුන්නයි කියලා ඔබටත් දැනෙන්නේ නැති. මේ විදිහට ජීවිතේ වෙනස් කරගෙන යන්න ජීවිතය තුළ යම් කාලයක් අවශ්‍යද? අපි දැකලා තියෙනවා, අපි අහලා තියෙනවා ජීවිතේ මහලුම අවස්ථාවේදී පවා තමන්ගේ ජීවිතේ බොහොම සාර්ථක තැන්වලට ආරම්භය පටන් ගත්ත මිනිස්සු ගැන. ඒක නිසා මේ මොහොතේ මොන තත්ත්වයක හිටියත්, මොන වයසක හිටියත්, මොන අඩුපාඩුකම් වල හිටියත් ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් කියන කාරණාව තමයි පොඩ්ඩක් පැහැදිලි කරලා කියොත් හරි වටී. ඔව්, තරංග මහත්මයා මොන තැන මට්ටමක හිටියත් ජීවිතේ අත්හරින්න එපා මියනතුරු කියන පණිවිඩය මම කියනවා. ඒ කියන්නේ අන්තිම මොහොතේ උත්සාහ කරන්න ඕන. උදාහරණ දෙයක් දිය ගිලච්ච මිනිසයා පාවෙන පිදුරු ගහෙත් එල්ලෙනවනේ. ඒ වගේ මේ ජීවිතය කියන්නේ අත්හරින හොඳ එකක් නෙවෙයි. අවසාන මොහොත දක්වා අපි උත්සාහ කරන්න ඕනේ. එහෙම මම කියන හේතුව තමයි කෙනෙක් ජීවිතය අත්හැරියොත් ඒ අත්හැරි මොහොතේ සිට ඔහු මිය යෑමේ වේගය පටන් ගන්නවා. කියන්නේ පණ පිටීම මැරෙනවා. වෛද්‍යවරයෙක් ශල්‍යකර්මයකට රෝගියෙක් ගන්නකොටත් ඒ රෝගියාට ජීවත් වීම පිළිබඳ තියෙන බලාපොරොත්තුව හරි වැදගත්. ඒ බලාපොරොත්තුව ඇති කළ තමයි වෛද්‍යරයා ඔහු ශල්‍යාගාරයට ගන්නේ. උදාහරණයක් විදිහට ඇතුළට ගන්නකොට වෛද්‍යරගෙන් රෝගියා අහනවා, ડોක්ටර් මේ මොකක් වෙයිද? ඇහුවා කියමුකෝ. වෛද්‍යර කෙනෙකු ෂුවර් නැහැ. ෂුවර් නැහැ කියලා කිව්වොත් රෝගියා ඇතුළට යන්නෙම බාගෙට මිය ගිහිල්ලා. වෛද්‍යරයා රෝගියාට කියන දේ තමයි බය වෙන්න එපා, අපි සියලු දේ කරනවා, හොඳ වෛද්‍යරෝ ඉන්නවා, අපි ගාව හොඳට උපකරණ තිබෙනවා, අපිට ඔබව සුව කරන්න පුළුවන්. රෝගියාට කියන්නේ එහෙමයි. ඥාතින්ට යම් ඇත්ත තත්වයක් කිව්වත් බලාපොරොත්තු අත්හරින්න එපා. ඔබ කියපු කරුණ තමයි මොන වෙලාවද වඩා හොඳ කියලා ඇහුවොත් තරුණ විය තමයි ඔබේ ගතේ ජවය තියෙන ශක්තිමත්ම විය. ඒ කාලය නුවණැතිව ආයෝජනය කරන්න. හැබැයි දැන් යම් කිසි ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් මේ වැඩසටහන අහනවා නම් දැන් ඔබ හිතන්න එපා අපේ කාලේ ඉවරයි කියලා. ලෝකේ දවන්ත ව්‍යාපාරිකයෝ ඉන්නවා, ලෝකේ ජනාධිපතිවරයෝ ඉන්නවා. අපේ භාෂාවෙන් ගත්තොත් විශ්‍රාම දිවියේදී නැත්නම් ජ්‍යෙෂ්ඨ පුරවැසි වයසේදී නායකින් බවට පත් වෙච්ච ව්‍යාපාරිකයෝ බවට වෙච්ච ලෝකේ කීර්තිමත් වෙළඳ නාම තියෙනවා. අවුරුදු 67 දී පටන් ගනිපු. මම වෙළඳ නම් නොකිය හැරියා. නාම තියෙනවා. සියදිවි හානි කරගන්න ගිහිල්ලා ආපස්සට හැරෙන්නේ. ඒ නිසා තරුණ විය වඩා සුදුසුයි. ඒත් ඔබ තරුණ විය පහු කළා නම් තවමත් ඔබ පරක්කු නැහැ. දැන් අපි අර කතාවක් අහලා තිනවා. මං හිතන්නේ මේ කතාව නිතර ඇහිච්ච කතාවක්. මේ මහන්සි වෙන්න ඕනේ කාලෙදි හාන්සි වුණොත්, හාන්සි වෙන්න ඕනේ කාලෙදිත් මහන්සි වෙන්න වෙනවා කියන එක. ඒ හින්දා මේ ගතේ හයිය ශක්තිය තියෙන අය හාන්සි වෙලා ඉන්නවා නම් සමහරෙක් අද සෙනසුරාදා හින්දා තවමත් හාන්සි වෙලා ඉන්න ගමන් කනට විතරයි මේක ඇහෙන්නේ. ඒගොල්ලන්ට මොකද්ද කියන්න තියෙන ඔබට? ඔව්, දැන් මේ ලස්සනයි වාක්‍යය. අපේ රටේ ගොඩක් අයට අපිට වැරදුරු තැනක් තමයි දෝෂාරෝපණයක් නේ මේක දැනින්නම ගුවොත් නේ වෙනස් වෙන්නේ. අපි අපේ අපේ කතාවක් නේ අපි හදාගන්නේ. හා, අපේ කියලා නේ එකේ, මගේ ඔබේ කියලා නේ අපේ කියලා කිව්වේ. අපේ. එතකොට අපි ගොඩක් වෙලාවට අපේ දියුණුව සාර්ථකත්වයේ අපේක්ෂා කරන්නේ ප්‍රාර්ථනාවලින්. අපි ජනවාරි පළඳට පුදුම ප්‍රාර්ථනා තොගයක් කරන්නේ. කළා ඒ පැය 24ට විතරක් වෙනස් වෙලා ඉතුරු දින 364 65ම අපහු පරණ මනුස්සය ජීවත් වෙන්නේ. සමහරු දෙසැම්බර් 31 අපි කියමු බොන එක කියලා හොඳට බොනවා, හෙට ඉඳලා බොන්නේ නැහැ කියලා. හැපි හැපි නිව් ඉයර් තමයි ඊට පස්සේ. ආපහු දෙවෙනි දිනදලා පටන් ගන්නවා. ප්‍රාර්ථනා වලින් පමණක් ජීවිතේ දිනන්න බෑ. මේ මොහොතේත් ඔබතුමන් කිව්වසේ නිදියන තරුණ කොල්ලෝ කෙල්ලෝ මේ රටේ ඉන්න දැනටත් ඇඳේ ඉඳගෙන මේ වැඩසටහන අහගෙන ඉන්නේ. මට නිශ්චිතයි. ඔබ හිතනවාද ඒක දියුණු වෙයි කියලා? නින්දත් එක්ක තියෙන සටන ජයග්‍රහණය කරන්න බැලුව ජීවිත සටන කොහොම ජයග්‍රහණය කරනවද මිත්‍රයා? නින්දත් එක්ක සටන කොහොමද තේරෙන්නේ? ඒ කියන්නේ උදේ ඇඳෙන් නැගිටින සටන ජයග්‍රහණය කරන්න බැරුව මේ අධිවේගී ජීවන සටන කොහේ ජයග්‍රහණය කරන්නද? උදෙන් නැගිටලා දවස පටන් ගන්න බැරුව ජීවිතේ අපි කොහොම පටන් ගන්නද? ඔබ ඉස්සෙල්ලම ඔබේ පුරුදු හදා ගන්න ඕනේ. හොඳ පුරුදු ඔබ හදාගත්තම ඒ හොඳ පුරුදු තමයි ඔබේ අනාගතය හදාන්නේ. ඉතින් මේ දෙපළ කිවසේ වැඩසටහනේ ආරම්භයේම
ඉස්සෙල් අපේ දියුණුවට සාර්ථකත්වයට බාධාවක් වන අඩු ගානේ නරක පුරුදු දෙක තුනක් 20යි 20 තියලා එන්න හයි අපි හදාගන්නට ඕනේ. මේකට සිත තියෙන්නේ. අඩුම ගානේ ඒ නරක පුරුදු දෙක තුනක් අයින් කිරීමම පමණක් ප්‍රමාණවත් අලුත් දෙයක් නොකරත්. උදාහරණ දෙන්න ඔබ අධික ලෙස තේරුමක් නැතුව මුදල් වියදම් කරපු කෙනෙක් නම් ඒ වියදම් රටාව එහෙමම තියාගෙන ඔබ 20යි 21 සශ්‍රීක වර්ෂයක් වෙයි කියලා හිතුවා කියලා සශ්‍රීක වෙන්නේ නැහැ. කොවිඩ් අපිට උගන්වන එකක් තමයි කොයිතරම් අඩු වියදමකින් ජීවත් විය හැකිද කියන එක. ඒ නිසා අඩුම ගානේ අද මේ වැඩසටහන ඔබ අහගෙන ඉන්නවා සිතනාලිකාවේ දැන් තීරණයක් ගන්න පුළුවන් නම් මගේ ජීවිතේ අනවශ්‍ය වියදම් සියල්ලම කපා හරිනවා කියලා එතරම් අතිරික්තයක් හදෙනවනේ. ඒ අතිරික්තේම ප්‍රමාණවත් 20යි 21 සුබ කරගන්න. ඒ කාරණාවම ඇති 20යි 21 සුබ කරගන්න ජීවිතය යහපත්තනකට ගෙන එන්න. මොන පළිගුරු මහත්මයා දැන් අර ප්‍රාර්ථනා ගැනත් කියපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ සියල්ල අතහැරපු තැන අපි සියල්ල ලබා දෙන්න කියලා ප්‍රාර්ථනා කරන තැනක් බවට පත් කරගෙන දෙනවා. සමහර දේවල් අපි වැරදි තැනින් අල්ලගෙන ඉන්නවාද කියලා අපිට හිතෙනවා. මේ කියපු දේවල් අතහැරලා හොඳ දේවල් ලබා ගන්න තවත් ජීවිතයට නව අරුතක් එකතු කරගන්න මේ වෙලාවේ දින පොතක් තියෙනවා නම් ඒක සටහන් කරගෙන හරි එහෙම නැත්නම් වෙනත් ක්‍රමවේදකින් හරි අලුත් ජවයක් ගන්න වටින කාරණාවක් මේ සුන්දර සෙනසුරාදා දවසේ ගුඩ් මෝර්නින් ශ්‍රී ලංකා වැඩසටහනේ යමක් කිව්වොත් අපේ හිතවතුන්ගේ හිතට වදින්න ඔය කියපු කාරණා එකතු කරලා ඒක හරි වටි. අපි යෝජනා විදියට කරොත් යෝජනා කීපයක් ඔබට සරලව ක්‍රියාත්මක කළ හැකි. එකක් තමයි සාර්ථකත්වයට පත්වෙච්ච මිනිස්සු ඇසුරු කරන්න. ලස්සන කියමනක් තිබෙනවා ඔබට රාජලියෙක් වෙන්න ඕන නම් රාජලියන් අසල ගැවසෙන්න කියලා. පාත්‍යෝ සමග රංජුන ගැසෙන. ඒ පාත්‍යොත් එක රංජු ගැහිලා රාජලියෙක් වෙන්න බෑ. ඔබට ව්‍යාපාරිකයෙක් වෙන්න ඕන නම් දැනටමත් ව්‍යාපාර කරන අය ඇසුරු කරන්න. ඔබට දවසක අධ්‍යක්ෂවරයෙක් වෙන්න ඕන නම් ඔබේ ආයතනයේ අධ්‍යක්ෂවරු ඇසුරු කරන්න. සාර්ථක වෙච්ච කට්ටිය ඇසුරු කරන එක තමයි පළවෙනි එක. මොකද සාර්ථක වෙච්ච කට්ටිය ගාව තියෙන්නේ දුක්ගැනවිලි නෙවෙයි, අදහස් යෝජනා සිතුවිලි. එක එක යෝජනාවක් දෙක හොඳ පොතක් පතක් කියවන හැබිට් එකක් පුරුද්දක් කරගන්න. හැබැයි හොඳ පොත්පත් කියවන සීළු පොත්පත් නෙවෙයි. ලෝකේ අඩු ගානේ සාර්ථක වෙච්ච කෙනෙක් තමුගේ ජීවිත අත්දැකීම් ගැන ලියපු පොතක්. ඒක සාර්ථක අසාර්ථක අත්දැකීම් දෙකම තියෙන ඔහුගේ ජීවිත කතාව. මෙහෙම පොත් දෙක තුනක් ජීවිතේ හුරු කරගන්න නිතර කියවන්න. මේක තමයි දෙවෙනි එක. තුන මාර්ගෝපදේශකවරයෙක්. ඒ කියන්නේ ආයතන ඔබේ ප්‍රධානිය වෙන්න පුළුවන්. විදුහල්පතිතුමා වෙන්න පුළුවන්. හොඳ ගුරුවරයෙක් වෙන්න පුළුවන්. කෝච් කියලාත් අපි කියනවා. ඔබට යම්කිසි මාර්ගෝපදේශකවරයෙක් ජීවිතේ ලං කරගන්න ඔවුන් එංගෙන් උපදෙස් පතන්න. ඒ කාරණා තුන හිතේ තියාගන්න. හොඳ පොතක් කියවන කියලා වෙලාවේ මේ කතාවහෙන් පස්සේ අපිට දෙපයින් සිට ගතිමි. ඒකයි අපි තෝරගත්ත පොත. ඒකත් ජීවිතයට අරුතක් එකතු කරන පොත බවට පත් වෙයි. අපි පොත ගැන කතා බහ කරමු. ඔබතුමත් එක තව කතා කරන්න උගක් දේවල් තියෙනවා සංග අපිට. විරාමයේ අතරතුරත් කතා බහ කරපු දේවල් ජීවිතේට හරි වටිනවා. ඒ නිසා ඒ කියපු දේවලුත් එක්ක එකතු කරගෙන අපි ටිකක් ඉස්සරහට යොමු වෙන්න සංග. ඔව් තරංග මට හිතෙන්නේ මං අහලා තියෙන විදිහට මතකයේ ප්‍රධානම ලක්ෂණය අමතක වීමනේ. සමහර වෙලාවට මේක අපි පටන් ගන්නකොට කියපු දේවලුත් දැන් අමතක වෙලා. දැන් කොහොම හරි මේක දැන් පටන් ගන්න ඕනේ. පටන් ගන්නවා නම් හෙට ලබන මාසේ ඊළඟ අවුරුද්ද නෙමෙයි. මට හිතෙන්නේ පටන් ගන්න හොඳම වෙලාව දැන්. දැන් සැලසුමක් හදාගෙන අලුත් අවුරුද්දේ නැගිටිනවා වැඩ කරනවා කියලා හිතන කෙනෙකුට ඔබ මොකද දෙන අදහස, පණිවිඩ, යෝජනාව? ක්‍රියාත්මකම වීමකින් තොරව කිසිවක් අත්කරගන්න බෑ. හුඟක් අයට අනාගතය ගැන සුබ සිහින තියෙනවා. ඒක වැදගත් වාක්‍යයක් තමයි. ඒක ෆැක්ට්‍රැක්ෂන් එකම තිබ්බට බෑ. මේ ඔබේ වචනය කතා කරපු නිසා මම ඕක ඉස්සෙල්ලම අර කෙටියෙන් කිව්වා. හුඟක් අය බලාපොරොත්තු වෙ ඉන්නේ අර ප්‍රාර්ථනාවලින් ජීවිතේ ජයග්‍රහණය කරන්න. බලාපොරොත්තු තියාගෙන සිටීම පමණක් ප්‍රමාණවත් නැති ඔබ කිවසේ. දැන් උදාහරණයක් විදිහට මම අනාගතයේ දවසක ව්‍යාපාරිකයෙක් වෙන්න කැමතියි. අපි එහෙම හිතමු. මං හැමදාම උදේට නැගිටලා මම කියනවා මට විශ්වයේ සියලු ශක්තීන් තිබෙනවා, මම අනිවාර්යෙන් ව්‍යාපාරිකයෙක් වෙනවා, ඌ මං ව්‍යාපාරිකයෙක් වෙනවමයි, මම ව්‍යාපාරිකයෙක් වෙනවමයි, මිසබාදාමේ තියෙන සියලු ආශිර්වාද මට ලැබෙනවා, මම ව්‍යාපාරිකයෙක් වෙනවා කිකි හිටියොත් මේක පිස්සු හැදෙනු මිසක්කා ව්‍යාපාරිකයෙක් වෙන්නේ නැහැ. මම ඒක හරි වග කියමින් කියන්නේ. ඇයි ව්‍යාපාරිකයෙක් නොවෙන්නේ? ව්‍යාපාරිකයෙක් වෙන්න නම් අඩුම ගානේ හෝ එළියට බැහැලා
තැමිලි ටිකක් හරි විකුණන්න පටන් ගන්න ඕනේ. එකෙන් ලංකාවේ දක්ෂම ව්‍යාපාරිකයා වෙනවා කියකේ හිටි පමණින් දක්ෂ ව්‍යාපාරිකෙක් වෙන්න ලංකාවේ කිසිඳු ව්‍යාපාරිකෙක් එහෙම වෙලත් නැහැ. හැබැයි තැඹිලි විකුණන අතරතුරේදී වෙනත් දැවැන්ත ව්‍යාපාරයකට සම්බන්ධ වෙන කෙනෙක් මුණ ගැසීම සෝබාදහමේ නීතිය වෙන්න පුළුවන්. ඔව් ඒක ඒ කියන්නේ අපි අර ඉලක්කයක් තියාගෙන ගමන යනකොට අපිට පෙනෙන නොපෙනෙන සීළු බලවේගවල ආශිර්වාද ලැබෙන පටන් ගන්නවා ගමන යද්දී. ඒ ශක්තියන එකතු වෙනවා. ශක්තියන එකතු වෙනවා. ඒ කියන්නේ ක්‍රියාත්මක වෙනකොට තමයි ශක්තිය වර්ධනය වෙන්නේ. එතකොට ඔබ කිව්වසේ තැමිලි විකුණ විකුණනකොට කෙනෙක් ඇවිල්ලා කතා කරනවා. අපි කිව්වම මහත්මයෙක් වෙන ව්‍යාපාරිකයෙක් තැමිලි ගෙඩියක් බොන්න ඇවිල්ලා නතර වෙලා කතා කරනවා. මේ චෝදනම් තියෙනවා. ඉතින් කතා කර කර ඉන්නකොට අර ව්‍යාපාරිකයා කියනවා පුතා උතන තැමිලි විතරක් විකුණකුණ ඉන්න නැතුව නරකද මෙතන පොඩි තේ කඩේකුත් දැම්මොත්. දැමකදනේ තැමිලි කඩේ තේ කඩයක් වෙනවා. තැමිලි තේ දෙකම තියෙනවා. ආපු දවසක උතනින් යන මහත්මයෙක් නතර කරලා වාඩිවෙනකොට මෙතන පොඩි කාමර දෙකකුත් හැදුවන හරි ෂෝක් තනනේ වෙල්ලා යත් පේන පොඩි හොටලයකට පත් කරන්න පුළුවන් නේ. ඒතර ඉතුරු කරගෙන ඉන්න සල්ලි වලින් ඒක ඊළඟ මට්ටමට ගේනවා. අන්න එතකොට දවසක මේ ආදරණීය ව්‍යාපාරිකයෙක් බවට පත් වෙනවා. දැන් මගේ රටේ තරුණ කොල්ලෙක් කෙල්ලෙක් මම ආදරයට කියන වචන දෙක gedare ඉඳගෙන YouTube channel වල හරි Facebook වල හරි සැරිසරසර ඒවයි තිබෙන සිහින ලෝකවල අනුන්ගේ ජීවිත නිකන් ඔය gossip කියලා අපි කියන ඕපදූ පහ මම කවදා හරි දවසක බලනකොට අම්ම දෙවන්ත ව්‍යාපාරිකෙක් වෙනවා කියන හිටියට ජීවිතේට වෙන්නේ නැහැ. මුරුංග ගහ කපනකම් දන්නේ නැහැ. මුරුංග ගහ කපනකම් දන්නේ නැහැ. මුරුංග ගහෙන් තමයි ඔක්කොම කරන්නේ. හිටියන්ට කපලම තමයි වැඩේ පටන් ගන්න. පටන් ගන්න වෙන්නේ. ක්‍රියාත්මක විය යුතුයි. ඒ නිසා ඈත ඉලක්කයක් තියාගන්න පාමුලින් බින්දුවෙන් එළියට බහලා පටන් ගන්න. මම ඔක නිතරම කියන්නේ කොහෙන් හරි පටන් ගන්න. හරිම තැනින් හරිම වෙලාවෙ නම ඔබ යාර වචනට හරි ආසයි. හරිම වෙලාව කියලා හේකුත් නැහැ මිත්‍රයා. බුදුදහමට අනුව ගත්තොත් ඔබ ක්‍රියාත්මක වෙන්න සූදානම් ඕනම වෙලාවක් හරිම වෙලාවක් මේ වැඩසටහන ඉවර වෙච්ච ගමන් පුටුවෙන් ඇඳෙන් නැගිටලා ඔබ අනාගත ඉලක්කය වෙනුවෙන් යමක් කරන්න පටන් ගන්න එවිට තමයි ඔබට ඒ කරා ගමන් කර හැක්කේ. මොහන් පල්ලේගුරු මහත්මයාගේ කතා හරි ආසයි කියලා අසංගත් එක තැනකට කිව්වනේ. ඔව් මට හරි දුකයි අර නැවැත්තුවා මේ. ඒක තමයි මේ පටන් ගන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. ඔබතුමාට උදාහරණ තියෙනවා. ඔබතුමාට අත්දැකීම් තියෙනවා. ඔබතුමාට කියපු කතා තියෙනවා. ඒ කතා හරි රසවත්. කිව්වොත් හරි වටේ. ඔව්. මට කියපු කතා. ඔව්. මගේ ජීවිතයේ එක කතාවක් ගත්තොත් සංවේදී කතාවක් මම එක වැඩි කියලානේ ඔබ හැමදාම මාව අහුණා අල්ලගත්තාම ඔය වගේ එකක් ඇදලා දානවා. මොකද මම මගේ පෞද්ගලික මට්ටමේ කතා මාධ්‍ය වල ඇත්තටම කියන ආඩු ඒතර නිකන් කෙනෙකුට විවිධ වෙනස් අදහසක් ඇති වෙන පුළුවන්නේ. හරි අඩුවෙන් කියන්නේ මම ජනතාවගේ කතා තමයි කියන්නේ. මගේ එක කතාවක් සංවේදීව ගත්තොත් මගේ වේලපත් කඩේ බලපු කෙනෙක් මගේ අම්මට කියලා තිබුණා මම වයස අවුරුදු 34කට වඩා ජීවත් වෙන්නේ නැහැ කියලා. මේක දැකපු මේක බහපු අම්මා හරි සංවේදී වෙලා අඬලා එතකොට මට ඔය ටික කිව්වේ නැතිනම් පුතාට කියන්නේ මැරෙනවා කියලා. මේ මට එක දිගට යෝජනා කරා මහාන වෙන්න කියලා. අපේ හම්දුර කෙනෙක් ගෙදෙට්ට ගිහලා සියල්ල සූදානම්ුනුත් කරා මට එහෙම කතා කළා. පස්සේ මම දිගින් දිගටම ඇහුවම ඇයි මොකද්ද ප්‍රශ්නේ කියලා අක්කමට පස්සේ කිව්වා මෙන්න මෙහෙම එකක් කියනවා අම්මා හරි දුකෙන් ඉන්නේ මල්ලි මහාන වෙන්න කියලා. මං කිව්වා ඕක මං බොරු කරනවා. මේ දැන් ඉතින් 35ක් පහු වෙලා 35 පහු වුණ ළඟදී 34 නේ කියලා තිබුණේ. ඔව් සෙන්රාද ඉරිදා පොය දවස් 7 ඇරියාම ඒ ටික පහු වෙලා 35 පහු වෙලා තමයි ජීවිතුන් අතර. අනුන්ට ඔබේ ජීවිතයේ දේවල් තීරණය කරන්න දෙන්න එපා. ස්ටියු චොප් වෛද්‍යවරයා ගාවට ගියාම ඔහුගේ අඥාසයේ පිළිකාවක් වෛද්‍යවරයා කියනවා ස්ටියු ස්ටියු කියන්නේ කවුද කියලා දන්නවනේ ඇපල් පරගණක සමාගමේ co-founder. ස්ටියු කනගාටුයි සමා වෙන්න ඔබට ජීවත් වෙන්න පුළුවන් කාලය තව මාස 6යි කියලා කියනවා. වෛද්‍යවරයා වෛද්‍යවරු කියනවා. ස්ටියු ගෙදර ඇවිල්ලා කල්පනා කරනවා දැන් මොකද කරන්නේ? ස්ටියු තීරණයක් ගන්නවා. ওই තීරණ කියනක හරි වැදගත්. අනේ ඔහු ගන්න තීරණය තමයි ඔහු හිතනවා මරණය මා කරා පැමිණෙන තුරු මා මරණය කරා නොයමි. ප්‍රබල තීරණයක් ගන්නවා. තරංග මහත්මයා තීරණය අරගෙන නිකන් ඉන්නෙත් නැහැ. ඔහු එතන ගියාට මොකද කරන්නේ? ඔහුගේ මුළු දවසම අවදීන් ඉන හැම තප්පරයක්ම ප්‍රබලව කාර්යබහුල කරගන්නවා ඔහුගේ ආයතනයේ රාජකාරිය එක්ක. ඒක නව උත්පාදනය එක්ක. ඔය මැරෙනවා කියලා කියලාපු ස්ටියු සැලකිත යුතු විද්‍යා තාක්ෂණික බාණ්ඩ ඒක දුරකථන ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම ලෝකයට දායාද කරන මැරෙනවා කියලා කියලා තියෙද්දි ඒක විශේෂත්වය. වෛද්‍යරු පුදුම කරමින් මාස 6ට වඩා වැඩි කල් ජීවත් වුණා. මම නිකමට අහනවා ඔබෙන් හදිසියේ ඔබ වෛද්‍යවරයෙක් ගාවට ගියොත් වෛද්‍යරයා ඔබට කියනවා ඔබ තව මාස 3කට වඩා ජීවත් වෙන්නේ නැහැ කියලා. ඔබ මොකද කරන්නේ? මට නිකමට හිතෙන සමහර කෙනෙක් එළියට ගේන්නෙම බාගෙට මැරිලා එතකොට. අනේ සමහර විට
හැමෝටම එහෙම කියලා කියන්නේ වැටෙනවා. ඒක අපි අර ආරම්භයේ කිව්වේ මිය යනතුරු මිය යන්න එපා කියලා. ඉන්දියාවේ ලේකකෙක් තරඟ මහත්මයා හරි ලස්සන වාක්‍යයක් කියලා තියෙනවා. සමහරු 25 දී මැරෙනවාය 75 දී භූමිදානීය කරනවාය කියලා. විවේක් බින්ද්‍රා මේක කියලා තියෙන්නේ ඉන්දියාවේ. 25 දී මිය යනවාය 75 දී භූමිදානීය කරනවා කියන එකේ අදහස තමයි 25 වෙනකොට ජීවිතේ ඔක්කොම නිකන් ඇතැරලා මැරිලා හා සමානයි. ඉතින් එහාට ජීවත් වෙන්නේ මලකඳ. 75 දී භූමිදානීය කරනවා. මැරෙනකම් මැරෙන්න එපා. මැරෙනකම් ජීවතුන් අතර ඉන්න ඕනේ. යමක් කරන්න ඕනේ. මගේ තාත්තා මම දන්න පුංචි කාලේ ඉඳලා ඔබ මගේ කතා හා ඒ කතා කියන්න කිව්වනේ. මම දැන් කතා කියනවා. අපි සාමාන්‍ය පවුලක්. ඒකයි මගේ ජීවිතයේ අද්දකින් බහුලත් මම බොහොම බින්දුවෙන් පටන් ගත්ත මනුස්සයෙක් හරියට කිව්වොත් ඒක. රුපියල් 1100ක් අරගෙන තමයි කොළඹට එන්නේ. දැන් පදිංචිය කොළඹ. එනිසා අපිට හුඟක් දේවල් බෙදා හදා ගන්න පුළුවන්. මේ කතාව කියලා මම ඔබට අවස්ථාව දෙන්න ඉතා කෙටියෙන්. එතකොට මම දැකලා තියෙන දෙයක් තමයි තරංග මහත්මයා අපේ අම්මලා තාත්තලා උදේ ඉරට කලියෙන් නැගිටලා මුළු දවස පුරා වැඩ කරනවා. වැඩ කළා රාත්‍රියේ නිින්දට යන එක. අපි නිින්දට යද්දිත් අම්මා තාත්තා සමනින් වැඩ අඩු ගන්න ඉඳලක් මේ හදන එක හරි පැදුරක් වියන කාරි කරනවා. ඒ කියන්නේ ලෝකේ මුලින්ම අවදි වෙලා ලෝකේ අන්තිමටම නිදා ගන්න කෙනානේ අම්මා. අම්මා. අපේ තාත්තත් ඒකේ හවුල් කරුවේ. අර ඉරට කලින් මුළු තැන් ගෙට වඩිනානේ හොඳයි. ඉතින් අපිට යම් කිසි ආර්ථික ශක්තියක් ගොඩ නැගුණම මම දරුවෙක් විදිහට යුතුයකමක් විදිහට තාත්තට කිව්වා තාත්තා දැන් ඔච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. දැන් ඉතින් ඔය කැමැති වැඩසටහනක් නරඹලා ටිකක් විවේකයෙන් ඉන්න. දවස් දෙකක් කොහොම කියක් කිව්වා ගෙදර ගියාම. දෙවෙනි දවසේ මගේ තාත්තා උගුර පාදලා කියනවා පුතේ මැරුණම දිරලා යන අතපය වලින් වැඩක් ගත්තම මොනව වෙනවය. අපේ අම්මලා තාත්තලා එහෙම තමයි වැඩගෙන සලකන්නේ. ඒ කියන්නේ ඒක කරදරයක් දුකක් නෙවෙයි. මැරුණම දිරලා යන අතපය වලින් වැඩක් ගත්තම මොනව වෙනවද? තවම ඒ අය හරිම නිරෝගී. ඒ නිසා ඔබට දියුණු වෙන්න ඕනේ නම් මං කොහොමද එච්චර අමාරු නැහැ කියලා. වැදගත්ම දේ තමයි ප්‍රථමයෙන්ම ක්‍රියාත්මක වීම. දෙවෙනියට වැදගත් දේ තමයි හරියට හරි දේ කිරීම. මොනව හරි කරලා වැඩ නැහැ කියලා ඔබ කොච්චර වේගෙන් දිව්වත් දුවන්නේ වැරදි පැත්තට නම් ඔබට ඔබේ ඉලක්කයට යන්න බෑ. ඔබ දුවන්න ඕනේ නැහැ. හැබැයි ඔබ හරි දේ හරියට හරි වෙලාවේ කරනවා නම් ওই දියුණු වෙනවා සාර්ථක වෙනවා කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඉතින් 20යි 21 ප්‍රාර්ථනා වලින් පමණක් සාර්ථක වෙන්න ඉඩ දෙලා ඉන්නේ නැතුව ඒ වෙනුවෙන් මොනව හරි කරන්න ක්‍රියාත්මක වෙන්න. ක්‍රියාත්මක වීම තුළින් තමයි ඔබට කඳු මුදුන කරා ළඟා විය හැක්කේ. කඳු මුදුන කරා ළඟා වෙන්න ඕන මාර්ගය මේ මොහොතේ ආරම්භ කරන්න කියන කාරණාව මොහන් පල්ලිගුරු මහත්මයා අද දවසේ වැඩසටහන තුළදී ඔබේ මගේ හිතට අදවතර දැනෙන්න කිව්වා කියලා අපිට දැනෙනවා. ඔව් මං හිතන්නේ ලැබිච්ච කාලයත් අවසන් වෙලා තියෙන්නේ. අසීරු ඉලක්කය සීරුවෙන් කොහොමද ජයගන්නේ කියන කාරණාව ඉතාම හොඳින් පැහැදිලි කරලා දුන්නා. මොකද සියලු ඉලක්ක ජයගන්න පුළුවන් අසීරු ඉලක්කය සීරුවෙන් ජයගන්න විදිහයි කියලා දුන්නේ. නිසා මේ 20යි 21 තවත් බොහෝ දෙනෙකුට ගුරු වෙන්නට පල්ලේ ගුරු මහත්මයාට ශක්තිය ධෛර්ය වාසනාව නිදුක් නිරෝගී චිරජීවනයේ යෝධ බල යෝධහය ගමේ කියන විදිහට ප්‍රාර්ථනා කරනවා මහන් පල්ලේ ගුරු මහත්මයාට ආයුෂ බොහෝ වේවා කියලා. ඒ පැතුම් වලට හුඟාක ස්තුති ඔබ දෙපළට සේත නාලිකාවට මේ මොහොතේ වැඩසටහන නරඹන සියලු දෙනාට 20යි 21 නිදුක් නිරෝගී වර්ෂයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම ආපහු හැබැයි කියන ප්‍රාර්ථනා වලින් එහෙම වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.